අද රටේ තත්ත්වය ගැන ඇත්තෙන්ම ගොඩක් කට්ටිය හොඳටම දන්නවා රටේ ජනතාවත් දන්නවා අද ආණ්ඩුව හොඳටම පිරිහිලා තියෙන්නේ මේ රට වැටලා තියෙන ආගාදයෙන් ඇත්තෙන්ම මේ රට බේර ගන්නට පුළුවන් වෙන්නේ ඉදිරියේදී හරි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන පුද්ගලයෙක් හෝ පක්ෂයකට ඉතින් අපිත් අපේ එක්සත් ජාතික පක්ෂය හැටියට මේ දවස් ටිකේම අපේ නායකතුමාත් එක්කත් අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී මේ රටේ ජනතාව මුහුණ දෙන මේ ප්‍රශ්න ගැටලු කොහොමද අපි निराකරණය කරන්නේ ඒ වගේම මේ පක්ෂයට කොහොමද අපිට ඉදිරියේදී ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් ගේන්නේ මේ සියල්ලක්ම අපි මේ දවස් ටිකේම සාකච්ඡා කළා අද දවසට අපි මේ රටේ ජනතාවට එවුවා ඉදිරිපත් කරනවා කොහොමවත් අපිට විශ්වාසයි මේ රටේ ප්‍රශ්න ගැටලු විසඳුම් තියන්නේ අපේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක කියලා එක්සත් ජාතික පක්ෂය ඉතිහාසය දිහා බැලුවොත් අපි කවුරුත් දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් කාලයේදී හැම වෙලෙම මේ රටේ ආර්ථිකය දියුණු වුණා. නමුත් හැම වෙලෙම එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව වැටලා වෙනත් ආණ්ඩුවක් එනකොට අවුරුදු 5-10ක් යනකොට මේ රටේ ආර්ථිකය විනාශ කරලා තමයි යන්නේ. ඒකට ආපෝ අපේ පක්ෂය ඇවිල්ලා ආපෝ ආර්ථිකය හදාගෙන යනවා. නමුත් ඒ ආර්ථිකය හදාගන්නට ඉතාමත් අමාරු ඇත්තම තීන්දුව ගන්න වෙනවා. එතකොට පංගුවක් වෙලාට ඒ තීන්දුව තීරණ ගන්නකොට ජනතාවටත් ඒක ටිකක් අමාරුයි දරා ගන්න. ඉතින් ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට මේ මැතිවරණයේදී එක එක ප්‍රශ්න ගැටලු ඇතිලා පරාජයටපත් වුණා. ඊට පස්සේ ආපෝ වෙනත් ආණ්ඩුවක් ඇවිල්ලා ආපෝ තියෙන ආර්ථිකය කඩලා දානවා. ඕක තමයි හැම වෙලෙම වෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයට තමයි දැනුම තියෙන්නේ, හැකියාව තියෙන්නේ මේ රටේ ආර්ථිකය ආපහු ගොඩනගා ගන්නට, රටේ ජනතාවට අවශ්‍ය මේ සේවාවන් ටික ලබා දෙන්නට. පසුගිය ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂයේ යහපාලන ආණ්ඩු කාලයේදී කවුරු මොනා කිව්වත් රටේ ජනතාවට අපි සහන ටික අපි ලබා දුන්නා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ සෞඛ්‍ය අංශය දිහා ගත්තොත් ඉතාමත් අඩු ලෙස මේ බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙන්නට අපි ආණ්ඩුවක් හැටියට හැකි වුණා. ඒ වගේම ස්ටෙන්ට් එකක් දාගන්න නොමිලේ ස්ටෙන්ට් දාගන්නත් තෙව්වාගේ හෘද අබාධ්‍යන අයට එවැනි සේවාවන් අපි ලබා දුන්නා. ඒ වගේම අපේ නායකතුමාගේ සංකල්පයක් අනුව අපි 1990 සුවසැරිය ලබා දුන්නා මේ රටට. ඒක සෞඛ්‍ය අංශය විතරක් නෙවෙයි ඊට පස්සේ අධ්‍යාපනයේද සෑම අංශයක් තියාම අපි අවශ්‍ය විදිහට මේ රටේ ජනතාවට සේවය කරුවා. ගැබ්බිනි මව්වරුන්ට 20000ක පෝෂණ මල්ලක් ලබා දුන්නා. ළමයින්ට අධ්‍යාපන වැඩකටයුතු මුහුණ දෙන මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රක්ෂණයක් ලබා දුන්නා. ඉතින් මේ වගේ සේවාවන් ගණනාවක් අපි අපේ යාපාන කාලේ කෙරුවා. අපිට මේ ආර්ථිකය හදන්නට ඒ දැනුම තියෙනවා, ඒ සේවාවන් ලබා දෙන්නට ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් එක්ක අද අපේ අය ආපෝ එකතු වෙනවා. අපේ නායකතුමා මම හිතනවා එතුමාගේ පරිණතභාවයත් ඒ වගේම එතුමාගේ දක්ෂතාවය නිසා ඉදිරියේදී මේ රටේ මේ අහිංසක ජනතාවට අවශ්‍ය සහන ඒ වගේම ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට තියෙන ये विसुदुन टीका ये तुम्हारा लाभादेन रहा क्या वक्त ये केला मैं विश्वास करना